දකුණු අප්‍රිකාවේ තිබුණු ක්‍රිකට් තරගාවලියේ එක්දින තරගාවලිය වගේම T20 තරගාවලියක් දිනුවේ ඉන්දියාව. මේ තරගාවලියේ වැඩි ගෞරව ඉන්දියාව දිනා ගනිද්දී දකුණු අප්‍රිකාව දිනපු තරග දෙකම දිනන්න සමත් වුණේ දකුණු අප්‍රිකා කණ්ඩායමට අලුතෙන් එකතු වුණු කඩුල් රකින ක්‍රීඩක හෙන්රි ක්ලාසන්ගේ අර්ධශතකත් එක්ක. මේ විදිහට අර්ධශතක ගත්ත ක්ලාසන් දකුණු අප්‍රිකා කණ්ඩායමට එන්නේ දකුණු අප්‍රිකා නිත්‍ය කඩුල් රකින ක්වින්ටන් ඩී කොක්ගේ ආබාධයත් එක්ක. මේ විදිහට ආපු ක්ලාසන් කියන්නේ තමන් දක්ෂතා පෙන්වුවට ඩී කොක් කණ්ඩායමේ හිටියනම් තමයි වැඩි හොඳ කියලා. මේ අවස්ථාව ලැබුණ එකට මම සතුටු වුණත් කණ්ඩායමට නම් ඒක ඒ තරම් හොඳ නෑ. මොකද ඩී කොක් කියන්නේ ලෝක මට්ටමේ ක්‍රීඩකයෙක්. ඒ වගේ ක්‍රීඩකෙක් කණ්ඩායමට අහිමි වුණ එක ඇත්තටම ලොකු පාඩුවක්. ඒ වගේම ආබාධයන් සනීප වෙලා කණ්ඩායමට ප්‍රබලව ආවම තමන්ගේ තැන නැති වෙයි කියලා ක්ලාසන් කියලා තිබුණේ හරිම නිහතමානී විදිහට. මට දක්ෂතා පෙන්වන්න පුළුවන් වුණා තමයි. හැබැයි ඒ ඩිවිලියස් ඩුප්ලෙසි ඩී කොක් බහුමාන නැති කණ්ඩායමක AI කණ්ඩායමට ආවම මට මැද පෙළ අවස්ථාවක් හිමි වෙයි කියලා නම් හිතන්න බෑ. මොකද ඒ හැමෝම ලෝක මට්ටමේ ක්‍රීඩකයෝ. ක්ලාසන් මේ තරගාවලියේදී වාර්තාවකුත් පිටවන්න සමත් වුණා. වාර්තාව තමයි T20 තරගයක ඉන්දියා පන්දු යවන්නෙකුට එල්ල කරපු දරුණුතම ප්‍රහාරයේ වාර්තාව. කලින් මේ වාර්තාව තිබුණේ අපේ කුසල් පෙරරාගේ නමට. කුසල් කුල්දීප්ගේ පන්දු 14කට ලකුණු 38ක් අරගෙන තමයි මේ වාර්තාව තියලා තිබුණේ. ක්ලාසන් මේ වාර්තාව බිඳ දැම්මේ චාල්ගේ පන්දු 12කට ලකුණු 41ක් අරගෙන. මේ වාර්තාව ගැන ක්ලාසන් කියලා තිබුණේ මෙහෙම කතාවක්. ඇත්තටම මේ පාදඟ පන්දු යවන්න දෙන්නගේම පන්දු බිම වැටුණට පස්සේ මොන පැත්තට හැරෙයිද කියලා හිතාගන්න බෑ. මම පන්දු වැටෙන තැනදීම තමයි ගොඩක් වෙලාවට පහර දුන්නේ. අනිත් එක ඉන්දියාවේ පන්දු යවන්න ඒ තරගයේ හොඳට කළ නිසා චාල්ට තමයි ප්‍රහාරය එල්ල කරන්න උනේ. ඇත්තටම සතුටුයි ඒ ප්‍රහාරය ගැන. මට පාදඟ පන්දු යවන්නට පන්දුවට පහර දෙන්න හැකියාවක් තියෙනවා කියලා මම හිතනවා. මගේ ටයිටන් කණ්ඩායමේ ෂාන් වන්බෙග් හොඳ පාදඟ පන්දු යවන්නේ. ගොඩක් වෙලාවට පුහුණුවේදී මම ඔහුට ප්‍රහාරය එල්ල කරනවා. මේ පහර දීමෙන් පස්සේ ෂාන් මගෙන් ඇහුවා තව පාදඟ පන්දු යවන්නගේ ක්‍රිකට් ජීවිතේ ඉවර කරන්නද හදන්නේ කියලා. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපේ channel එකත් එක්ක එකතු වෙන්න. වීඩියෝට පහලින් තියෙන subscribe button එක click කරලා අපේ subscribe කරන්න. ඒ වගේම ක්‍රිකට් වලට කැමති යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.